ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. HETI ඇලයිරක් HE ඇලයිරක් UD 2019 ඇලයිරක් 28-29-30 කියන අංක යටතේ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විදිහට ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් 2019 දෙසැම්බර් 24 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා අමාත්‍ය මණ්ඩල සංදේශ තුනක්. මේ අමාත්‍ය මණ්ඩල සංදේශ තුන හරහා ලංකාවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න, උසස් අධ්‍යාපනය මුදලාලිකරණය කරන්න, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙළඳපොළට විවෘත කිරීම සඳහා පියවර අරන් තියෙනවා. දැන් මේ 2019 ඇලයිරක් 30 කියන අංකයේ යටතේ නිකුත් කරලා තියෙන මේ අමාත්‍ය මණ්ඩල සංදේශය යටතේ මේගොල්ලෝ යෝජනා කරනවා නිදහස් වෙළඳ කලාප හදනවා වගේ නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපයක් රට ඇතුලේ හදන්න. දැන් අපි දන්නවා 1978 පස්සේ ගෙවිච්ච කාලය ඇතුලේ JR ජයවර්ධන පාලනය නිදහස් වෙළඳ කලාප හැදුවේ ලංකාවේ පොදු කම්කරු නීතිය තියෙනවා, ඒ පොදු කම්කරු නීතිය බලපවත්වන්නේ නැති විශේෂ කලාප හැදුවා කටුනායක, බියගම, කොග්ගල වගේ තැන්වල. පස්සේ කලේ කම්කරු නීතිය රටේ සාමාන්‍ය නීතිය බල නොකොවත්තන සූරාකෑම සඳහා පවත්වගෙන යන විශේෂ කලාප හැදුවා. දැන් ඒ වගේ මේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා ඒ JR ගේ පියවරේ දෙවනි පියවර තියන්න අධ්‍යාපනය සඳහා නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපයක් හදන්න. දැන් මේ නිදහස් අධ්‍යාපන කියලා කිව්වට මේ අපි කියන අර්ථයෙන් නොමිලේ අධ්‍යාපන දෙන එක නෙවෙයි මේ තියෙන්නේ. අධ්‍යාපනයට අදාළ රටේ සාමාන්‍ය නීතියෙන් නිදහස් වෙච්ච විශේෂ අධ්‍යාපන ආයෝජන කලාප හදන්න. එතකොට දැන් අධ්‍යාපනය සඳහා ආයෝජන ගෙන්න ගන්න, අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධනය ඇතුල් කරන්න, අධ්‍යාපනයේ වෙළඳපළකරණය කරන්න මේගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා. මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ මාතෘකාව දාලා තින්නෙත් නැගීන දකුණු හා නැගිනේර ආසියාවේ ආර්ථිකයන් ඉලක්ක කරගත් නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපයක් මෙරට ස්ථාපනය කිරීම. දැන් මේකේ කියන විදිහට නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක් තියෙනවා අක්කර 700ක ඉඩමක් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ. ඒ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ තියෙන ඉඩම මෙන්න මේ කලාපය සඳහා ආයෝජන කලාපය සඳහා වෙන් කරනවා. ඊට පස්සේ දැන් මේ කැබිනට් මණ්ඩල සංදේශයෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලලා තියෙන්නේ ඒ හොරණ මිල්ලෑවේ තියෙන අක්කර 700ක ඉඩම අධ්‍යාපන ආයෝජන කලාපයක් සඳහා වෙන් කරන්න. ඒ වගේම එම අධ්‍යාපන ආයෝජන කලාපය රටේ සාමාන්‍ය නීතියෙන් පරිබාහිරව අධ්‍යාපනය සම්බන්ධ තියෙන සමස්ත නීති පද්ධතියෙන් පරිබාහිරව නීතියෙන් නිදහස් කලාපයක් ඉදිරියට වෙනම පවත්වාගෙන යන්න ඒ ඉඩමට අදාළ ඒ ප්‍රදේශයට ඒ කලාපයට අදාළ යටිතල පහසුකම් හදන්න. ඒ කියන්නේ මහා මාර්ග, පොදු ප්‍රවාහන පහසුකම්, විදුලි බල, ජල සම්පාදන, අන්තර්ජාල, ක්‍රීඩා, නාගරික අවශ්‍යතා මෙන්න මේ වගේ පහසුකම් හදන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන්න. එතකොට දැන් රජයේ ඉඩමක් දීලා ඒ රජයේ ඉඩම සඳහා පහසුකම් සැලසීම සඳහා මහජන මුදල් වලින් මේ සියලු යටතල පහසුකම් හදන්න මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අවසර ඉල්ලලා තියෙනවා. එහෙම කරලා මේවා දෙන්නේ විශාල සමාගම් වලට අධ්‍යාපනය විකුණගෙන කන්න. ඒ අතර මේකේ තියෙනවා මේ ආයෝජනය කරන සමාගම් වලට විශේෂ බදු සහන පැකේජයක් දෙන්නත් යෝජනා කරනවා. ඒත් අඩුම ගානේ ඒ එන අධ්‍යාපන මුදලාලිලාගෙන් ඒ අධ්‍යාපන කඩවලින් රජයට බද්දක්වත් අය කරගන්නේ නැහැ. රජයට මහජනතාවගේ බදු මුදල් වලින් මිනිස්සු පරිප්පු 500 ගණිද්දී, ලූණු 250 ගණිද්දී, සබන් කෑල්ල ගණිද්දී, සෙමන්ටින් එක ගණිද්දී ඒ හැම එකටම බදු ගහලා සාමාන්‍ය යතුරු පැදියට හරි ත්‍රිරෝද රථයට හරි පෙට්‍රල් ටිකක් ගහද්දී ඒකට බදු ගහලා ඒ බදු සල්ලි වලින් රජයේ ඉඩමකුත් මේ කඩ දාන්න දීලා ඒ කඩවල් වලට යටිතල පහසුකම් හදන්න නැවත ජනතාවගේ බදු මුදල් වියදම් කරලා මේ අයගෙන් කාලයක් යනකල් බදු ගන්න නැහැ කියලා කියලාතියි. එතකොට මේකේ තියෙනවා මෙන්න මේ විදිහේ විශ්වවිද්‍යාල හදනවා. ඒ සඳහා 2020 ජූනි මාසේ අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයගේ සම්මන්ත්‍රණයක් සිම්පෝසියම් එකක් පවත්වනවා කියලා. මේකේ තියෙනවා ඒ අය බලාපොරොත්තු වෙනවා කියලා එවැනි ආයතන, එවැනි මුදලාලිලා, එවැනි ආයෝජකයෝ, එවැනි අධ්‍යාපන කඩ 40ක් විතර ලංකාවට ගෙන්නලා ඒ වගේන් අනුමැතියක් ගන්න මේක පිහිටුවීම සඳහා. එතකොට දැන් මෙතෙක් උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ආයෝජන කරන්න, පෞද්ගලික ප්‍රාග්ධනය උසස් අධ්‍යාපනය පාවිච්චි කරලා ලාභ ලබන්න ඉඩ දෙන්නේ නැති ශිෂ්‍ය අරගල, ජනතා අරගල ලංකාවේ තිබුණා. 1980 දශකයේ උතුරුකොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හදන්න ගිය වෙලාවේ ඒකට විරුද්ධ දැවැන්ත සටනක් කළා. ඒක අහෝසි කරගත්තා. ඒක රජයේ විශ්වවිද්‍යාලය බවට පත් කරා, කැලණි විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය බවට පත් කරා. ඊට පස්සේ 2009 ඉඳලා සයිටම් හොර උපාධි කඩේට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක් ගියා.
ඒ උද්ඝෝෂණය ප්‍රතිඵලයක් විදිහට සයිටම් ආයතනය අහෝසි කරා. දැන් ඒකේ ශිෂ්‍යෝ ඒකේ ශිෂ්‍යයන්ව බඳව ගත්තා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. එතකොට දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මේ බන්දුල ගුණවර්ධනලා, දිනේෂ් ගුණවර්ධනලා, වාසුදේව නානායක්කාරලා මේ සියලු දෙනා සයිටම් එක තියෙන කාලේ පෞද්ගලික අධ්‍යාපනයේ පෞද්ගලිකණයට විරුද්ධයි කියලා කිව්වා. පෞද්ගලික විශ්වවිද්‍යාල හදනවට උසස් අධ්‍යාපනයේ මුදල් අය කරනවට විරුද්ධයි කියලා කිව්වා. එවකට ඔවුන්ගේ නායකයා විදිහට හිටපු මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරා කිසිසේත්ම අධ්‍යාපනයේ පෞද්ගලිකරණය කරන්නේ නැහැ කියලා. හැබැයි බලය හම්බෙලා පළවෙනි මාස දෙක යනකොට මෙන්න දැන් ඒගොල්ලෝ කැබිනට් මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරනවා. අධ්‍යාපනය සඳහා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න විතරක් නෙවෙයි ඒ සඳහා රටේ නීතියටත් පරිබාහිර විශේෂ කලාප හදන්න. ඒ විතරක් නෙවෙයි මේකේ 2019 ඇලිරක් 28 කියන අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් මේගොල්ලෝ යෝජනා කරනවා වරලත් විශ්වවිද්‍යාල චාටර්ඩ් යුනිවර්සිටිස් කියලා જાතියක් හදන්න. දැන් මේක කියන්නේ ලාභ අපේක්ෂාවකින් තොරව නමුත් ශිෂ්‍යයන්ගේ මුදල් අය කරන විශ්වවිද්‍යාල හදනවා රජයේ විසින්. يعني එක පැත්තකින් පෞද්ගලික විශ්වවිද්‍යාල නිර්මාණය කිරීම සඳහා විදේශ ආයෝජකයෝ කැඳවනවා, විදේශීය සමාගම් කැඳවනවා, බහුජාතික සමාගම් කැඳවනවා. අනිත් පැත්තෙන් රජයේ සතු මුදල්, ජනතාවගේ බදු මුදල් වියදම් කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල හදනවා. ජනතාවගේ මුදල් අය කරගන්න විශ්වවිද්‍යාල හදනවා. දැන් මේකේ විශ්වවිද්‍යාල පහක නම් දාලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල පහ තමයි NSBM හරිත සරසවියේ පිටිපන හෝමාගම. මේවා රජයේ මුදල් වලින් හදපුවා. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය යුනිවර්ටෙක් එක රත්මලා. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය SLTC එක පාදුක්කේ මීපේ තියෙන එක. සේ නාගානන්ද ජාත්‍යන්තර උසස් බෞද්ධ ආයතනය කැලණිය මානෙල්ලත්තේ තියෙනවා. ඊට පස්සේ දළදා මාලිගාවේ අරමුදල් වලින් හදලා තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අකඩමිය කියන එක මහනුවර පල්ලෙකයි. දැන් මේවා සියල්ල රජයේ මුදල් වලින් හදපුවා. දළදා මාලිගාවේ එක හැරෙන්න. දළදා මාලිගාවේ එක හදන්නේ, ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලය හදන්නේ දළදා මාලිගාවට බැතිමතුන් දෙන කැටසල්ලි එකතු කරලා. පින් කැටේට සල්ලි දැම්මට පස්සේ ඒකෙන් ඒගොල්ලෝ පෞද්ගලික විශ්වවිද්‍යාල හදනවා. දැන් බෞද්ධයෝ ගිහිල්ලා දළදා මාලිගාවේ කැටේකට සල්ලි දාන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න නෙමෙයිනේ, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න නෙමෙයිනේ. ආගමික අදහසකින් තමයි ඒ සල්ලි දෙන්නේ. ආගමික කටයුතු සඳහා තමයි ඒ සල්ලි දෙන්නේ. බුද්ධ ආගම උගන්වන්න තමයි ඒ සල්ලි දෙන්නේ. සල්ලි වලට උගන්වන්න නෙමෙයි, නොමිල උගන්වන්න තමයි මිනිස්සු ගිහිල්ලා පින් කැටේට දළදා මාලිගාවේ සල්ලි දාන්නේ. එතකොට දැන් එතන ඉන්න නිලධාරී තන්ත්‍රය ඒ සල්ලි වලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ටෙලිකොම් ඇතුළු රජයට සම්බන්ධ ආයතන පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න තියෙනවා. NSBM වගේවා ඍජුව මේ රජයේ මුදල් වලින් පටන් ගන්න තියෙනවා. දැන් මේවට තාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල තත්ත්වය ලබා දීලා නැහැ. ඒ නිසා මේ කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ මේගොල්ලෝ යෝජනා කරනවා මේවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්වවිද්‍යාල කියන පිළිගැනීම ලබා දිය යුතුයි කියන. පිළිගැනීම ලබා දීලා මේ ආයතනවල පාලක සභාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ නියෝජිතෙක් පත් කරන්නත් ඕනේ කියන. එතකොට මේවා කෙලින්ම රජයේ විසින් වග කියනු ලබන, රජයේ විසින් පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාල බවටම පත් වෙනවා. ඒ මේවා රජයේ විසින් පවත්වාගෙන යන ලබන පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත් වෙනවා. එතකොට එක පැත්තකින් පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න මුදලාලිලාට එන්න කියලා සිම්පෝසියම් තියෙන අතර අනිත් පැත්තෙන් මහජන බදු මුදල් පාවිච්චි කරලා රජයේ විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න තමයි මේ 2019 ඇලිරක් 28 කියන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තියෙන්නේ. තුන රජයේ මගින් විශ්වවිද්‍යාල පටන් ගන්නවා, ඒ විශ්වවිද්‍යාල වලට රාජ්‍ය පිළිගැනීමකුත් ලබා දෙනවා. ඒ අතර දැන් මේ 2019 ඇලිරක් 29 කියන අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් මේගොල්ලෝ යෝජනා කරනවා. මේකේ මාතෘකාව තියෙන්නේ විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල විද්‍යායතන පද්ධතියක් රැකියා අභිමුඛ වෙළඳපළ අවශ්‍යතා මත පදනම්ව ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක දැන් ප්‍රශ්න තියෙන්නේ අධ්‍යාපනය කියන එක වෙළඳපළ අවශ්‍යතා මතද සකස් කරන්න ඕනි, අධ්‍යාපනය කියන එක ඊට එහා ගිය සමාජමය අරමුණු මතද සකස් කරන්න ඕනි. මේක ගැන අධ්‍යාපනඥයෝ ඕනතරම් කරුණු දක්වලා තියෙනවා. දැන් රජයේ නිල ප්‍රතිපත්ති විදිහට ඉදිරිපත් කරලා තියෙනවා රැකියා අභිමුඛ කිරීම. රැකියාවක් සඳහා ශ්‍රම වහලෙකු පුහුණු කිරීම තමයි අධ්‍යාපනයේ අරමුණ. උසස් අධ්‍යාපනයේ අරමුණ කියලා මේගොල්ලෝ ලියලා තියෙනවා. වෙළඳපළ අවශ්‍යතා සපුරන එක තමයි උසස් අධ්‍යාපනයේ අරමුණ කියලා ලියලා තියෙනවා. ඒක කරලා දැන් මේ අය මැතිවරණ පොරොන්දුවක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රට හදන සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් දුන්නා. උසස් පෙළ සමත් සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපන වරම් දෙනවා කියලා. සියලු අයට විශ්වවිද්‍යාල වරම් දෙනවා කියලා. දැන් මේකේ තියෙනවා සතයක්වත් වියදම් නොකර කොහොමද උසස් අධ්‍යාපන වරම් දෙන්නේ කියලා. දැන් මේකේ එක වගන්තියක තියෙනවා තාම විශ්වවිද්‍යාල කියලා නම් කළ නැති රාජ්‍ය ආයතන ටිකක් තියෙනවා. ඒවා තමයි නුවරඑළිය වන සම්පත් උසස් අධ්‍යාපන ආයතනය, දියතලාව මිනින්දෝරු උසස් අධ්‍යාපන ආයතනය, කොළඹ සමාජ සේවා උසස් අධ්‍යාපන ආයතනය, පිටිපන මනෝ තාක්ෂණ අකඩමිය, කොළඹ උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය,
AAT තාක්ෂණ ශිල්ප උසස් අධ්‍යාපන ආයතනය. අන්න ඒවා දැන් රජය මගින් පවත්වාගෙන යන සාමාන්‍ය තාක්ෂණ විශ්වවිද්‍යාල සහ අනිකුත් විද්‍යායතන විදිහට තියෙන ඒවා. ඒවා ඔක්කොම විශ්වවිද්‍යාල කියලා නම් කරනවා. හරි ෂෝ. දැන් මේ විදිහට තමයි උසස් පෙළ සමත් සියලු දෙනාට විශ්වවිද්‍යාල අවස්ථා දෙන්නේ. දැන්ට තියෙන මොනවා හරි ආයතන ටික දැන් මිනින්දෝරු ආයතනය වගේ එකක්, නැනෝ ටෙක් ආයතනය වගේ එකක් ඒවා විශ්වවිද්‍යාල කියලා නම් කරනවා. ඒවා විශ්වවිද්‍යාල කියලා නම් කරපු ගමන් ඒ වගේ ඉන්න ශිෂ්‍ය ඔක්කොම විශ්වවිද්‍යාල ශිෂ්‍ය වෙනවා. මේකෙන් තියෙනවා මෙමගින් 2020 අධ්‍යයන වර්ෂයේ සිට සිසුන් 2500කට විශ්වවිද්‍යාල වරම් දෙනවා. يعني දැන්ට තියෙන ටික විශ්වවිද්‍යාල කියලා බෝඩ් එක වෙනස් කරලා, අර අපේක්ෂාරෝහල කියලා වෙනස් කරේ පිළිකාරෝහල බෝඩ් එක, ඒ වගේ බෝඩ් එක වෙනස් කරලා අලුතෙන් 2500කට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියලා නම දෙනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා මේ වන විට සහතික පත්‍ර ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පවත්වාගෙන යනු ලබන රජයේ අධ්‍යාපන ආයතන සහ කාර්මික තාක්ෂණ ආයතන සියල්ල විශ්වවිද්‍යාල විද්‍යායතන බවට පත් කරනවා. ඒ කියන්නේ ටෙක්නිකල් කොලෙජ් විශ්වවිද්‍යාල කියලා නම් කරනවා. ටෙක්නිකල් කොලෙජ් විශ්වවිද්‍යාල කියලා නම් කරපු ගමන් ඒ වගේ ඉන්න දසදහස් ගණනක් ශිෂ්‍ය ඔක්කොම විශ්වවිද්‍යාල ශිෂ්‍ය බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න අපි මෙච්චර කාලයකට අලුතෙන් විශ්වවිද්‍යාල අවස්ථා දුන්නා කියලා. ඒක දැන් මේ කරන්නේ බෝඩ් මාරු කිරිලක් කරන්නේ. දැන් මේකේ කියනවා එහෙම කරලා මේවට මේ වගේ ගාස්තුත් අය ගන්නවා කියලා. දැනට ගාස්තු අය කරන්නේ නැහැ. මේ කැබිනට් පත්‍රිකාවේ කියන මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන විසින් පාඨමාලා සඳහා සහන ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීම මගින් යෝජිත කාර්යමණ්ඩල වැටුප් සඳහා අවශ්‍ය කරන අමතර මූල්‍ය අවශ්‍යතාවය සම්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ කියන්නේ අඩුම ගානේ මේ වගේ උගන්නන ගුරුවරුන්ට සහ අනෙකුත් සේවකයන්ට වැටුප් ගෙවන්නවත් රජය මැදිහත් වෙන්නේ නැතුව, රාජප්‍රතිපාදන වෙන් කරන්නේ නැතුව ඒක අර ශිෂ්‍යයන්ගෙන් අය කරමු කියලා තමයි තීරණය කළේ. එතකොට දැන් මේ උසස් පෙළ සමත් සියලු දෙනාට විශ්වවිද්‍යාල වරම් දෙනවා කියලා මොකද්ද මේ කරමින් යන්නේ කියන එක හරි පැහැදිලි. ඊට පස්සේ කියලා තියෙනවා දැන්ට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන සම්පත්, මානව හා භෞතික සම්පත් ප්‍රශස්තව භාවිතා කිරීම හරහා අලුතෙන් 7500ක් විශ්වවිද්‍යාල වලට ගන්න පුළුවන්. ඉතින් ගන්න යන්නේ කොහොමද? දැන්ටමත් සබරගමු විශ්වවිද්‍යාලය වගේ තැනක හවස 6:00 වෙනකල් දේශන පවත්වන. දැන් මේ පටන් ගන්න රෑ 9 ඉඳලා පාන්දර 4 වෙනකල් දේශන කරන සෙෂන් එකක් ගන්න. දැනටමත් ඒ තියෙන සම්පත් සැලකිතු මට්ටමකින් පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි වෙන්නේ නැත්නම් නැති ටිකට ශිෂ්‍යෝ වැඩි කරන්න පුළුවන්. නමුත් දැන් උසස් පෙළ සමත් සියලු දෙනාට විශ්වවිද්‍යාල වරම් දෙනවා කියලා සත පහක්වත් වියදම් නොවි ඒක කරන ක්‍රමය තමයි මේ කියලා තියෙන්නේ. දැන් මේ දවස්වල කොහොමත් එහෙමනේ යන්නේ. කොහොමත් ආණ්ඩුවේ සියලුම දේවල් යන්නේ සල්ලි කීයක්වත් වැය වෙන්නේ නැතුව මේව කරන්නේ කොහොමද කියන එකෙන් තමයි යන්නේ. දැන් රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය අයින් කරලා රාජ්‍ය ලාංඡනය දානවා. සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. හැබැයි ලොකු ප්‍රතිසංස්කරණයක් කරා කියලා එනවා. ඊට පස්සේ ජනාධිපතිවරයා හිටපු ගමන් රාජ්‍ය ආයතන වලට, රෝහල් වලට එහෙම ගිහිල්ලා බලලා එනවා. ඒවට සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙන සංඥාවක් එනවා. සාමාන්‍ය ගරාජ් එක වුණත් මේ ලොකු බාසුන් එහෙම ගියාට පස්සේ කාර් වල ඇනමුරිච්ච ගලවන්න ඒකෙන් තේරෙනවා ඒ ගරාජ් එකේ ප්‍රමිතිය තරම්. දැන් ජනාධිපතිම බැහැලා අපි දැක්ක ඊයේ පෙරේද ගුවන්තොටුපළට ගිහිල්ලා සංචාරකයොත් පිළිගන්නවා ජනාධිපති. ඒකෙන් තේරෙනවනේ මේ 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 ක්‍රමය, මේ ව්‍යුහය මොනතරම් විනාශ වෙලාද කියලා. breaking.lk